السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد, සියලු ප්‍රශංසා මුළු විශ්වතලයේම මව පරිපාලනය කරන්නා වූ සර්ව පවිත්‍ර උත්තරීතර මහානුභාව සම්පන්න එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් තආලාටම හිමි වේවා. අල්හම්දුලිල්ලා. මෙලොව ජනයා අන්ධකාරයෙන් ආලෝකයේ වෙත ගෙන ඒම සඳහා තම ජීවිත කාලයේ ඉමහත් පූර්වාදර්ශයන් මේ ලෝකයාට දායාද කරමින් ඉස්ලාම් ධර්මයේ අවසාන වක්තෘවරයා වශයෙන් දිදුලන අප සියලු දෙනා ගෞරව කොට සලකන නබිනායක තුමානන් කෙරෙහිද එතුමානන්ව පිවිතුරු ආකාරයෙන් සර්ව ප්‍රාකාරයෙන් අනුගමනය කරන සියලුම ජනතාව කෙරෙහිද අල්ලාගේ සාමය හා කරුණාව පහළ වේවා. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කර තිබෙන ලොව ශ්‍රේෂ්ඨතම මිනිසා මොහම්මද් නබිනායක තුමානන් යන ත්‍රෛභාසික කෘතිය එළිදැක්වීමේ මෙම උත්සවයේදී ලොව ශ්‍රේෂ්ඨයා වශයෙන් සලකනු ලබන ඒ නබිනායක තුමානන් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවට සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම සඳහා මා වෙත මෙම අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ පැහැදිලි කරනවා නම් වර්තමාන ලෝකය ඉස්ලාම් ධර්මය විවිධ දෘෂ්ටි කෝණවලින් විවේචනාත්මක මතයකින් විවිධ අභියෝගවලට ලක්කර තිබෙන මෙම කාලවකවානුවේදී විශේෂයෙන්ම ඉස්ලාම් ධර්මයේ මූලික සංකල්ප පිළිබඳව නිසි අවබෝධයක් හා වැරදි අවබෝධයක් උද්දීපනය කිරීමේ අරමුණෙන් හා නිසි අවබෝධයක් නොමැතිකම නිසා විවිධාකාර චෝදනාවන් ඉස්ලාම් ධර්මයේ වෙත එල්ල වෙමින් පවතිනවා. එම චෝදනාවන් ධාර්මික අභියෝග ඉදිරිපත් කරමින් ඍජුවම ඉදිරිපත් නොවි ඉස්ලාම් ධර්මයේ අවසාන අනාගත වක්තෘවරයාණන් වශයෙන් සලකනු ලබන මොහම්මද් නබිතුමානන් පිළිබඳව නිග්‍රහාත්මකව අපහාසාත්මකව විවිධ කරුණු කාරණා වර්තමාන ලෝකයා විසින් ඉදිරිපත් කරනු ලබනවා. The Innocence of Muslim යන චිත්‍රපටය එළිදැක්වීම තුළින් බටහිර ලොව උත්සාහ කරේ පිවිතුරු දිවියක් ගත කළ ඒ උතුම් නායකයාණන් පිළිබඳව වැරදි චිත්‍රරූපයක් මේ ලෝකයාට ඉදිරිපත් කිරීමටයි. විවිධ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී අරගල උද්ඝෝෂණවල නියලුණා, ඇතමුන් සීමාව ඉක්මවා ගියා, නීතියට ඔබ්බෙන් කටයුතු කරන්නට උත්සාහ දරුවා. නමුත් ඔවුන් මේ ලෝකයාට ඉදිරිපත් කරපු එකම කාරණාව තමයි නැහැ නබිනායක තුමානන් කියන්නේ මේ චිත්‍රපටි දර්ශුන් වලින්
මේ කාටුන් වලින් ඉදිරිපත් කරන එවන් චරිතයක් නොවේ. ඒ උත්තම චරිතයක්, පිවිතුරු චරිතයක්, ආදර්ශමත් චරිතයක් ලොව සියලු දෙනාට සියලු ශේත්‍රයන්හි ආධ්‍යාත්මික හා දේශපාලනමය වශයෙන් විවිධ ශේත්‍රයන් වල පූර්වාදර්ශයන් ලබාදුන් ඒ සුපිවිතුරු චරිතයට කැලැල් ඇති කරනවා නම් ඒ අප විසින් දරාගන්නට බැහැයි කියන ඒ පණිවිඩය තමයි ලෝකයාට ඉදිරිපත් කළේ. නමුත් මුස්ලිම්වරුන් වශයෙන් අපට යුතුකමක් තිබෙනවා ඒ උද්ඝෝෂණ අරගලවලින් පමණක් ඒ පණිවිඩය ලෝකයාට ලබා දීමට වඩා නිසකවම නබිනායක තුමාණන් ගත කරපු ජීවිතය කුමක්ද කියන ඒ කාරණාව පිළිබඳව අපේ සහෝදර ජනතාවට සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, විවිධ භාෂා කතා කරන ඒ ජනතාවට එහි පිවිතුරු ස්වරූපයෙන් ලබා දුන්නා නම් ඔවුනට අවබෝධයක් ලැබේවි. මේ නබිනායක තුමාණන් කියන්නේ පුරුෂෝත්තමයේ උතුම් පුද්ගලයෙක් යන වග. එම නිසා අපි මෙම පොත් එළිදැක්ම සංවිධානය කළා. නබිනායක තුමාණන් පිළිබඳව ඔබට පවසනවා නම් ක්‍රිස්තු වර්ෂ 570 මක්කමා නගරයේදී උපත ලැබූ කෙනෙක් තමයි නබිනායක තුමාණන්. එතුමාණන් උපත ලැබනකොට එතුමාණන්ගේ ආදරණීය පියාණන් අභව ප්‍රාප්ත වී සිටියා. එතුමාණන් උපත ලබා වසර 6ක කාලයකට පසුව එතුමාණන්ගේ ආදරණීය මෑණියන් වන ආමිනා තුමියත් එතුමාණන්ගෙන් සමුගන්නවා, මෙලොවෙන් සමුගන්නවා. මේ අවස්ථාවේදී තමාගේ මහප්පා වූ, තමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් යන පුද්ගලයා ළඟ හැදී තමන් සර්වබල දෙවියන්ගේ ධර්ම දූතයෙක් වන බව එතුමාණන් මේ ලෝකයාට පණිවිඩයක් ඉදිරිපත් කළා. එතුමාණන් එදා කුරේසි කුලය නම් අඳුන්වනු ලබන එකල ජනතාව විසින් උසස් කුලයක් යැයි හංවඩු ගසමින් සිටි ඒ කුලේ උපන් කෙනෙක්. තම කුලේ ජනතාව අමතලා කැඳවලා මාගේ කුලේ ජනතාවනි, මාගේ ගෝත්‍රිකයනි, මම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්, සර්වබල එකම එක් දෙවියන් කෙනෙක් මේ විශ්වය නිර්මාණය කර මේ මුළු විශ්වයටම පරිපෝෂණය කරන දෙවියන් කෙනෙක් සිටිනවා. ඒ දෙවියන් තමයි මාවත් නුඹලාවත් නිර්මාණය කර තිබෙන්නේ. මේ ජීවිතය తాවකාලික ජීවිතයක්, මේ ජීවිතය తాවකාලික සේම ඒ ජීවිතයට පසුව මරණින් මතු ජීවිතයක් තිබෙනවා. ඒ සදාකාලීන ජීවිතයක්, එම ජීවිතයේ ජය අත්කරගන්නට නම් ප්‍රතිමා වන්දනාවෙන් අපි ඉවත් විය යුතුයි, අසංවර කටයුතු වලින් අපි ඉවත් විය යුතුයි, නොමනා කටයුතු වලින් අපි ඉවත් විය යුතුයි, දූෂිත ක්‍රියාවල් වලින් අපි වැළකී සිටිය යුතුයි, අපේ ජීවිතයේ පිවිතුරුව ගත කළ යුතුයි කියන ඒ පණිවිඩය සමාජයට ඉදිරිපත් කළා. ගල් ගහන්නේ ඉඳුණු පළතුරු තියෙන ගසකට කියලා සිංහලයේ කියමනක් තිබෙනවා. මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා. කොහොමද ගල් ගැහුවේ? නබිනායක තුමාණන් ඉදිරිපත් කරපු දේව පණිවිඩය මත පදනම් වූ ඒ පණිවිඩය ඒ ජනතාව ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තා. නැහැ, මේ පිළිගන්නට බැහැ. නබිනායක තුමාණන් තම 40 වන වියදක්වාම පිවිතුරු ජීවිතයක් ගත කරලා තම 40 වන වියදක්වාම ඒ ජන සමාජයේ අල් අමීන් විශ්වාසවන්තයා සත්‍ය පවසන්නා යනුවෙන් පටවැඳි නම් වලින් ඉතාමත් ගෞරවයට පාත්‍ර වී සිටි ඒ නබිනායක තුමාණන් මේ ඒකදේව පණිවිඩය ඒ ජන සමාජයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ජනතාව විසින් එතුමාණන් කොන් කරන්නට පටන් ගනු ලබනවා. නමුත් එතුමාණන් අභියෝගයක් ඉදිරිපත් කළා. ජනතාවනි, මා මේ දේශන දහම මාගේ සුව කැමැත්තෙන් ඉදිරිපත් කරන දහමක් නොවේ. මේ මාගේ බුද්ධියෙන් මා
සොයාගත් පණිවිඩයකුත් නොවේ. මේ සර්ව බලධාරී දෙවියන් විසින් මා වෙත ලබා දෙන පණිවිඩයක්. ඒට අභියෝගයක් වශයෙන්, ඒ සහතික කරන සාධකයක් වශයෙන් මාගේ පෙරකලේ ජීවිතය, මා ජීවත් වුණු ඔබ සමඟ ජීවත් වුණු කාලවකවානුවේදී වසර 40ක් ඔබ සමඟ ජීවත් වී තිබෙනවා. එම ජීවිතය පිළිබඳව ඔබ මතක් සිතා බලන්න, විමසා බලන්න. මා යම්කිසි වරදක් කර තිබෙනවාද? ඔබ සමඟ කටයුතු කරන ඒ කාල තුල කාලවකවානුවේදී මාගේ මේ ජීවිතයේ මා ගත කරපු ජීවිතයේ යම්කිසි එක් කැලලක් තිබෙනවාද? මෙවැනි අභියෝගයක් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉදිරිපත් කරන්නට බෑ. සෑම පුද්ගලයෙක්ම ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වශයෙන් අඳුනාගනු ලබන කාලයේදී ඔහු ශ්‍රේෂ්ඨයෙක් විය හැකියි. නමුත් ඔහු ශ්‍රේෂ්ඨවත් භාවයට පත්වීමට පෙර ඔහු ගත කරපු ඒ ජීවිතය මදක් විපරම් ඇසින් බැලුවා නම් නොයෙකුත් දේවල්, නොයෙකුත් කරුණු කාරණා ඒ පුද්ගලයන් පිළිබඳව මතුවන එක අප අදත් ප්‍රායෝගිකව දකිනවා. නමුත් නබිනායකතුමා ඉදිරිපත් කළේ තමන්ගේ ජීවිතයේ විවෘත පුස්තකයක්. ඕනෑම කෙනෙකුට ඒ කියවා බලා මාගේ ජීවිතයේ යම්කිසි කැලලක් තිබෙනවා නම් මා ඉදිරිපත් කරන මේ සත්‍ය පණිවිඩය ප්‍රතික්ෂේප කිරීමේ ඒ නිදහස ඔබ සතුයි. ෆමන් සා ෆල් යුමින් ෆමන් සා ෆල් යක්ෆුර්. කැමති කෙනෙක් විශ්වාස කරත්වා, අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරත්වා. මෙයයි ඒ අභියෝගය එතුමානන් ඉදිරිපත් කළා. කුල් ඉන්නමා අන බසරුම් මිසුලකුම් යූහා ඉලෙයි අන්නමා ඉලාකුම් ඉලාහුම් වාහිදා. මමත් නුඹලා වැනි මිනිසෙක් තමයි. මම දේවත්වයට පත්වුණු කෙනෙක් නොවේ. මම දේවභාවයට පත්වෙලා, දේවත්වයට පත්වෙලා මම දෙවියෙක් කියලා මම ඔබලාට කරුණු පැවසුවේ නෑ. මමත් නුඹලා වැනි සරල මිනිසෙක්, නමුත් විශිෂ්ට මනුස්සෙක්. ඔබටත් මටත් තිබෙන එකම වෙනස අන්නමා ඉලාහුකුම් ඉලාහුම් වාහිදා. නුඹලාගේ දෙවියන් එකම එක් දෙවියෙක් වන වග මට සර්ව බලධාරී දෙවියන් විසින් පණිවිඩ පහළවනවා. මට ඒ මඟ පෙන්වීම ලැබෙනවා. දිව්‍යමය වාක්‍යයන් මට පහළවනවා. දේව පණිවිඩ මට ලැබෙනවා. මේ හැරෙන්නට නුඹලා වැනි සාමාන්‍ය මිනිසෙක් තමයි මම. අද අධ්‍යාත්මයේ නාමයෙන් සිදුවන විවිධ ප්‍රෝඩාවන් ගැන අප දිනපතා පුවත්පත්වල දකිනවා. මේ හේතුව නිසාම අධ්‍යාත්මය, ආධ්‍යාත්මික ජීවිතය සම්පූර්ණයෙන්ම පිළිකුල් කරන පිරිසකුත් අද මේ සමාජයේ බිහි වෙලා තිබෙනවා. හේතුව ආධ්‍යාත්මයේ නාමයෙන් කෙලිසෙල්ලම්. කිසිම ආධ්‍යාත්මික නායකයෙක්ව විශ්වාස කරලා ඔහු පසුපස හඹා යන්නට බැරි තත්ත්වයක් අද සමාජයේ උදා වෙලා තිබෙනවා. උදාහරණ මා පැවසීමට අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාම දන්නා කරුණු. ආධ්‍යාත්මයේ නාමයෙන් මිනිසු මුලා කර බඩගෝස්තරවාදය, ධර්මයේ නාමයෙන් ධර්මයේ විකුණාකමින් ධර්මයෙන් උපයන පිරිසක් ජීවත් වන නිසා ආධ්‍යාත්මයේ ප්‍රතික්ෂේප කරන ඒ ජනතාව ඒ සාධාරණයි කියලා හිතනවා. නමුත් එම දෘෂ්ටි කෝණයෙන් ආධ්‍යාත්මික ජීවිතය ප්‍රතික්ෂේප කරන ජනතාවට නබිනායක තුමාණන්ගේ ඒ චරිතාපදානයේ විවිධ සාධක ලැබෙනවා. ආධ්‍යාත්මය යනු කුමක්ද? සැබෑ ආධ්‍යාත්මික නායකයෙක් ජීවත් විය යුත්තේ කුමක්ද? හියරානම් ප්‍රදේශයක් තිබුණා ඒ කාලේ. ඒ ප්‍රදේශයට නබිනායක තුමාණන් සමග අසලම ඇසුරු කරමින් සිටි මිත්‍රවරු ගෝල බාලයෝ නබිනායකතුමාණන් පවත්වා ගත්තේ නැහැ. නබිනායකතුමාණන් ධාර්මික නායකයෙක්. එතුමාණන් සමඟ සිටි සංඝයන් එතුමාණන්ගේ මිත්‍රවරු. මිත්‍රත්වය තමන්ගේ අනුගාමිකයන්ට මිත්‍රත්වය නැමැති ඒ තත්ත්වය ලබා දුන්නේ ඉතිහාසයේ නබිනායකතුමාණන් පමණයි. ඒ නබි මිත්‍රවරයෙක් පවසනවා, හියරානම් ප්‍රදේශයට ගිහිල්ලා මා බලනවා ඉතාලියේ රජවරු, රෝමයේ රජවරු, ඒ වාගේ රජවරුන්ට ලැබෙන ඒ පිළිගැන්වීම, ඒ රජවරුන්ට ලැබෙන ඒ ගෞරවයන් ඒ ආකාරයෙන්ම
හියරානම් ප්‍රදේශයේ රජවරුන්ටත් ලැබෙනවා. මෙවැනි ගෞරවය ලැබිය යුත්තේ නබිනායකතුමාණන්ට නොවේද? එම නිසා නබිනායකතුමනි, ඔබතුමාණන්ගේ දෙපා මුල වැටි වැඳපුඳ නමස්කාර කරන්නට දෙන්න මටත් අවසර කියා නබි මිත්‍රවරේ ඉල්ලීමක් ඉදිරිපත් කරනකොට නබිනායකතුමාණන් වහාමය හෙලා දැක්කා. හෙලා දැක්කේ සමහරු එලා දකිනවා, නමුත් එලා දකින්නේ නිකමට වගේ, එපා එපා කියලා තමන්ගේ පහමුල වැටෙන එක අනුමත කරනවා. නබිනායකතුමාණන් වචනවලට පමණක් සීමා කළේ නැහැ. එතුමාණන් සජීවීව ජීවමානව එම කර්තව්‍ය ඉටු කර පෙන්වනවා නැහැ. ඔබ කිසිම මිනිසෙක් තවත් මිනිසෙකුගේ දෙපා මුල වැටි බඳපුඳ නමස්කාර කිරීමට අයිතියක් නැහැ. ආත්ම ගරුත්වයක් තිබෙනවා. සෑම මිනිසෙක්ම මලකුණු උසුලන ජීවීන්. තවත් කෙනෙක් තවත් කෙනෙකුට වඩා උසස් විය නොහැකි. සෑම මිනිසෙක්ම එක සමානයි. සමානාත්මතාවය නබිනායකතුමාණන් ස්ථාපිත කරමින් පවසනවා. යම් හේකින් මම තවත් එක් මිනිසෙකුට තවත් මිනිසෙකුගේ පාමුල වැටෙන්නට අවසර දෙනවා නම්, සෑම පුද්ගලයෙකුගේම භාර්යාවට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දෙපා මුල වැටෙන්නට අවස්ථාව මම ලබා දී ඇති. නමුත් ඒටත් මම අවස්ථාව දුන්නේ නැහැ. අඹු සැමියන් අතර පැවැත්විය යුතු අවනතභාවය පිළිබඳ නබිනායකතුමාණන් හුවා දක්වමින් ප්‍රකාශ කළේ, ආධ්‍යාත්මික නායකවරුන්ගේ දෙපා මුල වැටෙන්නට එපා. මෙවන් ශ්‍රේෂ්ඨ නායකයෙක්, එතුමාණන් ආධ්‍යාත්මික නායකයෙක් පමණක් නොවේ, රාජ්‍ය නායකයෙක්. රාජ්‍ය නායකයෙක් කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න එපා සහෝදරවරුනි, සහෝදරියනි. නබිනායකතුමාණන් එකල මුළු ලෝකයේම තුනෙන් එකකට රාජ්‍ය නායකයා වශයෙන් ඉටපු කෙනෙක්. අද ඇමරිකාවටත් නෑ එවැනි තත්ත්වයක්. ඇමරිකානු අධිරාජ්‍යවාදී බලවේග විසින් අද ලෝකයේ විවිධ රටවල තමන්ගේ ආධිපත්‍යය, තමන්ගේ බලපරාක්‍රමය බලෙන් දියත් කරන්නට උත්සාහ දරුවත්, ඒට විවිධ විරෝධතාවන් ඔවුන් මූණපාමින් ඔවුන් ඉසනමන තත්ත්වයක් ලෝකයේ විටින් විට සෑම තැනකම සිදුවනවා. නමුත් නබිනායකතුමාණන්ට තිබුණේ මේ මුළු ලොවේම තුනෙන් එකක බල ප්‍රදේශයක්. තමන්ගේ එක් නියෝගයකට ඕනෑම දෙයක් ඉටු කරන්නට පුළුවන් සර්ව ප්‍රාකාරයෙන්ම තම නායකයාව අනුගමනය කරන අනුගාමිකයන් පිරිසක්. නායකවරුන්ට අනුගාමිකයෝ ඉන්නවා. නායකවරු කියන වැඩක් කරන්නේ නැහැ. නායකවරුන්ගේ මුනිච්චාවට, නායකවරුන් ඉදිරිපිට සිටමින් නායකවරුන්ව වර්ණනා කරන ගෝලබාලයෝ සිටිනවා. නමුත් නබිනායකතුමාණන්ගේ ඒ මිත්‍රවරු, එතුමාණන්ගේ අනක්, එතුමාණන් නියෝගයක් පළ කරා නම් එය අතිශයින්ම වැදගත් කොට සලකලා අනිවාර්යයෙන්ම ඉටු කරන පිරිසක් නබිනායකතුමාණන් බිහි කළා. අදත් මුස්ලිම්වරු එසේ අනුගමනය කරන්නේ. එතුමාණන්ගේ ඇවෑමෙන් එතුමාණන් අභව ප්‍රාප්ත වී වසර 1400කට පසුත් අදත් මුස්ලිම්වරු එතුමාණන්ගේ නියෝග ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. සජීවී උදාහරණයක් නම් මුස්ලිම්වරුන් වන අප රැවුල වැවීමේ සම්ප්‍රදායක් අපි අනුගමනය කරනවා. මේ වර්තමාන ලෝකයේ ජනතාවට ඒ නාගරීකරණයට හුරු නොවන දෙයක් බවට ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔවුන් චෝදනා නගන්නට පුළුවන්. නමුත් මුස්ලිම්වරු නබිනායකතුමාණන් අපට නියෝග කර තිබෙන අනක් නිසා, එතුමාණන්ගේ මඟ පෙන්වීමක් නිසා එය අපේ ජීවිතයේ බැහැර නොකර තරුණයන් වැඩිහිටියන් කිසිදු වෙනසක් නොමැතිව එම නබිනායකතුමාණන්ගේ ක්‍රමවේදයේ අනුගමනය කරනවා නම්, එතුමාණන් ඉදිරිපිට ජීවත් වූ ඒ නබි මිත්‍රවරු කතරම් දුරට එතුමාණන් කෙරෙහි ලැදියාවක් දක්වා ඔවුන් එම ධර්මයේ අනුගමනය කර ඇද්ද සිතා බලන සහෝදරවරුනි, එවන් කාල වකවානුවක තමයි නබිනායකතුමාණන් ලෝකයේ තුනෙන් එකක බල ප්‍රදේශයක් රටවල් වල බලය පතුරවන රාජ්‍ය නායකයෙක් වශයෙන් ජීවත් වුණා. ඒ රාජ්‍ය නායකවරයා ඔහු එතුමාණන් ගොඩනැගූ ඒ අධිරාජ්‍යයේ කතරම් දුරට සස්සේක අධිරාජ්‍යයක් ගොඩනැගුවාද? අද ධනවාදයට, සමාජවාදයට, විවිධ අර්ථ ක්‍රමවලට නොහැකි වුණු විවිධ සිද්ධාන්ත, ආර්ථිකමය සිද්ධාන්ත පරාජිත වූ ලෝකයාගේ දුප්පතාගේ කුසගින්නට නිවැරදි විසඳුමක් ලබා දීමට නොහැකි වූ ඒ ආර්ථිකමය ක්‍රමය නබිනායකතුමාණන්
වසර 23ක කාලයකින් ඉතා සරලව ස්ථාපිත කරා. ආරම්භ වකවානු වලදී නබිනායක තුමාණන් අභා ප්‍රාප්ත වන කෙනෙකුට ඒ අභා ප්‍රාප්ත වන පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා දේව යාඥාව පැවැත්වීමට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ අභාප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සඳහා ජනාසා යන නාමයෙන් සලාතයක් ඉටු කරනවා. එම සලාතය ඉටු කිරීම සඳහා නබිනායක තුමාණන් ඒ ජනාසාව ඉදිරියේ තබමින් මලමිනිය ඉදිරියේ තබමින් සමාජයේ කැඳවලා ඒ අවසාන කටයුත්තට සහභාගි වන සියලු දෙනා කැඳවලා මේ අභාප්‍රාප්ත වූ පුද්ගලයා ඔබගෙන් කාහට හෝ ණය වී සිටනවාද? ඔහුගේ ණයතුරුස් පියවීම සඳහා නබිනායක තුමාණන් ඒ ඉල්ලීම ඉදිරිපත් කරන එක එතුමාණන්ගේ සම්ප්‍රදායක්. ඒ සමාජයේ කෙනෙක් ඉදිරිපත් වුණා නම් එසේය. අල්ලාගේ වක්තෘවරුනි, මට මේ මරණයට පත් වූ කෙනා මෙතරම් ප්‍රමාණයක් ණය ලබා දිය යුතුයි යනුවෙන් ඉල්ලීමක් කරා නම් නබිනායක තුමාණන් තම සංඝයන්ට තම මිත්‍රවරුන්ට මේ ණය කවුරු වරි කෙනෙක් පියවන්නට ඉදිරිපත් වනවාද යනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එම ණය පියවීම සඳහා කෙනෙක් ඉදිරිපත් වුණා නම් ඒ ණය පියවන ඒ ගෞරවය දක්වලා ඒ අවසාන ගෞරවය ඊළඟට ඒ මභාප්‍රාප්ත වූ පුද්ගලයාට කරන එක නබිනායක තුමාණන් එතුමාණන්ගේ පුරුද්දක් වශයෙන් පවත්වාගෙන හිටියා. ටික කාලයයි ගත වුණේ නබිනායක තුමාණන් නැවත ජනාසාවක් නබිනායක තුමාණන් ඉදිරිපිට ගෙනෙන අවස්ථාවේදී මුලදී ජනතාවගෙන් ඉල්ලීම් කර නබිනායක තුමාණන් එතුමාණන්ගේ ඒ රාජ්‍ය නායකත්වයේ තියෙන සාර්ථකත්වයේ මත මේ ජනාසාවට මේ අභාප්‍රාප්ත වූ පුද්ගලයාට ණයක් තිබෙනවා නම් මාගේ රජය යටතේ තිබෙන භාණ්ඩාගාරය වෙත පැමිණෙන්න ඒ ණය පියවීමේ වගකීම මහා බාර ගන්නම්. කෙතරම් රාජ්‍ය නායකයෙක්ද? අද රාජ්‍ය නායකවරු බිහිවන්නේ 2025 දී ඉපදෙන බිලින්දාටත් කෝටි ගණන් ණය බර උසුලන තත්වයක ඉපදෙන්නට යන්නට ඉන්න අයටත් අනාගතයේ ඉපදීමට සිටින අයටත් ණය බර පටවලා යන රාජ්‍ය නායකවරු ලෝකයේ සැරිසරනකොට ණයක් නැමැතිව තම අවසන් හුස්ම එළපු ඒ පුද්ගලයාව ණයක් නොමැතිව ස්වර්ගස්ත කළ යුතුයි කියන ඒ පරමාදර්ශී පරාර්ථකාමි ඒ දැක්මෙන් නබිනායක තුමාණන් තම රාජ්‍ය ස්ථාපිත කරගෙන සිටියා. නමුත් එතුමාණන්ට තිබුණේ කෙබඳු අවස්ථාවක්ද? එතුමාණන් සිටියේ කෙතරම් අසරණ තත්වයකද? එතුමාණන්ට මාරු කරන්නට අමතර ඇඳුමක් තිබුණේ නැහැ. වරක් නබි මිත්‍රවරයෙක් පැමිණ අල්ලාගේ දූතයාණනි, ධර්ම දූතයාණනි, එක් ඇඳුමක් පමණක් ඇඳ පැළඳ සිටින අවස්ථාවක දෙවියන් යාඥා කළ හැකිදයි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට නබිනායක තුමාණන් මවිතයට පත් වෙලා, මොකද්ද මේ අලුත් ප්‍රශ්නයක් අහන්නේ? අප කාළඟද ඇඳුම් දෙකක් තිබෙන්නේ, හැමෝටම තිබෙන්නේ එකම ඇඳුමයි. ඒ ඇඳුම අපි උපයෝගී කරගනිමු, ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැයි කියලා ඒ නබි මිත්‍රයාට පිළිතුරු දුන් පුවතක් නබිනායක තුමාණන්ගේ ජීවිත ඉතිහාසය වාර්තාගත කරන හදීස් ග්‍රන්ථවල සඳහන් වී තිබෙනවා. මාරු කරන්නට අමතර ඇඳුමක් නැති රාජ්‍ය නායකයෙක් ලොවේ තුනෙන් එකක බල ප්‍රදේශයක රාජ්‍ය නායකයෙක් වරක් නබිනායක තුමාණන් මහා පාර දිගේ ගමන් කරමින් සිටින විට රටේඉඳි ගෙඩියක් පාර අතරමඟ දැක එම රටේඉඳි ගෙඩිය අරගෙන තමන්ගේ කුසගින්න නිවා ගන්නට අනුභව කරන්නට යන්නට කලින් එතුමාණන්ට මතක් වෙනවා, මේ රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රටේඉඳි ගෙඩියක් වේදෝ යන ඒ සැකය නිසා නබිනායකතුමා තම අසල සිටි ඒ නබි මිත්‍රවරුන්ට පවසනවා, මෙම රටේඉඳි ගෙඩිය පමණක් රාජ්‍ය පොදු භාණ්ඩාගාරයට අයත් නොවේ නම් සත්‍ය වශයෙන්ම මම මේ රටේඉඳි ගෙඩිය අනුභව කර ඇත්තෙමි, එතරම් දුරට කුසගින්නෙන් මා පෙළෙමි. පුහු මාණය බොරු ගෞරවය නබිනායක තුමාණන් ළඟ තිබුණේ නැහැ. රාජ්‍ය නායකයෙක් වශයෙන් හිටපු ඒ නබිනායක තුමාණන් තමන්ගේ නබි මිත්‍රවරු තමන් නිග්‍රහ කොට සලකා වීදෝ
මේ රටේ ගෙඩියක් අනුභව කරන තරමට තමන් කුසගින්නේ සිටින ඒ තත්වය දැක මාගේ අනුගාමිකයන් බියට පත්වේවිදෝ, ඒ ලැජ්ජාවක් වශයෙන් සිතාවීදෝ කියලා නබිනායක තුමානන් ඒ ප්‍රශ්නය කරගත්තේ නැහැ. සැබෑ ස්වරූපයෙන් ජීවත් වුණා. සත්‍ය ලෙසින්, සැබෑ ලෙසින් ප්‍රායෝගිකව ජීවිතය මෙයයි තත්වය, මාගේ තත්වය මෙයයි. එය අහුලා කරන තරමට තමයි මාගේ ආර්ථිකය තිබෙන්නේ. නමුත් මාගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන්නේ මල පුද්ගලයාගේ ණය පියවන සශ්‍රීක භාණ්ඩාගාරයක්. එතනින් නබිනායකතුමානන් මේ ලොවට ඉදිරිපත් කරපු විශිෂ්ට දර්ශනයක් තිබෙනවා. එය තමයි මටත්, මාගෙන් පසුව මාගේ පරපුරටත් මේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිම අරමුදලක් ලබා ගැනීම තහනම් කියලා ප්‍රසිද්ධියේ ප්‍රකටව නියෝග කළ ලොව ශ්‍රේෂ්ඨතම නායක නබිනායක තුමානන් පිළිබඳව ඒ ඉතිහාසය දිහා බලා නෙත්වල කඳුළු සලමින් අපි පිළිගන්නවා මෙවැනි නායකයෙක්ද. මෙතරම් විශාල අධිරාජ්‍යයක නායකයෙක් වශයෙන් ඉඳලා තමාට පසුව තම රාජ්‍ය භාණ්ඩාගාරයෙන් තමනුත් කිසිම අරමුදලක් ලබා ගන්නේ නැහැ, කිසිම වැටුපක් ලබා ගන්නේ නැහැ, කිසිම වේතනයක් අවශ්‍ය නැහැ. ඒ වගේම මාගෙන් පසුව මාගේ පරපුරටත් ඒ තහනම්. නබිනායක තුමානන්ගේ පරම්පරාවේ කිසිදු කෙනෙකුට සකාත් යන අරමුදල ලබා ගැනීම තහනම්. ඒ දුගී දුප්පත් ජනතාව සඳහා වෙන් කරන ලද බොහෝසත් ධනවතුන්ගෙන් 1/2 ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම රජය අය කරගෙන දුප්පත් අටවදෑරුම් කණ්ඩායමකට නබිනායකතුමානන් බෙදා දෙන ලෙස නියෝග කර තිබෙනවා. එම අරමුදලෙන් මටත් සදකාවන්, දාන ධර්මයන්, සකාත් අරමුදල මට තහනම්. එතුමානන්ගේ ජීවන වියදමට එනම් මොනවද කළේ? පාර තියෙන එකත් කෑවෙන ආධ්‍යාත්මික නායකයෙක්, රාජ්‍ය නායකයෙක්. සමහරුත් කියනවා අපිට නම් වැටුප් එපා, අපි වැඩ කරන්නම්. ඒගොල්ලන් වැටුප් එපා යන ඒ තේමාව යටතේ ජනතාව මුලා කරලා වෙන වෙන යම් තමන්ගේ බලය උපයෝගී කරගනිමින් වෙන වෙන දේවල් උපයන තත්වයකයි ලොව ජීවත් වන්නේ. නමුත් නබිනායකතුමානන් තමන්ගේ ජීවන වේදමට කරගත්තේ එකම දෙයයි, එළුවන් සියයක් රැක බලාගත්තා. එළුවන් සියයක් රැක බලාගෙන ඒට එඬේරුකුපත් කරලා මේ එළුවන් ඔබ රැක බලා ගන්න. එක් එලිච්චියක්, එළු පැටියෙක් නැත්නම් එලිච්චියක් පැටව දැම්මා නම්, එළදෙනක් එලිච්චියක් පැටව දැම්මා නම් එය කපා අනුභව කරන එක තමයි නබිනායකතුමානන්ගේ ජීවන වියදමට එතුමානන් තබාගත්තු එකම ක්‍රමය. අද ලෝකයා ඇඟිලි දික් කරන්නේ මෙවන් පුරුෂ ලක්ෂණ සහිත ඒ මහා ශ්‍රේෂ්ඨ පරමාදර්ශියා වෙත. නබිනායක තුමානන් බහු භාර්යාවන් විවාහ කළා. මුස්ලිම් රොපි ගෞරවයෙන් සාදරයෙන් ප්‍රකාශ කර සිටිනවා. කිසිම ලැජ්ජාවක් අපට නැහැ. බහු භාර්යාවන් නබිනායක තුමානන් විවාහ කළා. එතුමානන් ජීවත් වුණු ඒ ජන සමාජය ඒ ඉතාමත් සරල දෙයක් වශයෙන් තමයි ඔවුන් පිළිගෙන සිටියේ. කෙතරම් දුරට පවසනවාදයක්, තම පියාගේ භාර්යාව තමාගේ මව නොව තම පියාට තවත් දෙවන භාර්යාවක් සිටිනවා නම් ඒ භාර්යාව පියා දික්කසාද කරනකොට එවෙලෙහිම පුතණුවන් විසින් තමන් තම පියාගේ දෙවන භාර්යාව විවාහ කරගන්නා සම්ප්‍රදායක් එදා අරාබිකරයේ තිබුණා. කුඩා දරුවන් විවාහ කරගන්නා සම්ප්‍රදායක් එදා අරාබිකරයේ තිබුණා. කිසිම නීතිමාලාවක් ඔවුන් අනුගමනය කළේ නැහැ. තිරිසන් ජීවිතයක් ගත කරා. එම කාලවකවානුවේ විවිධාකාරව, අසීමිතව, අනන්ත අප්‍රමාණව විවාහ කරගෙන නීත්‍යානුකූල නොවන අයුරින් අනියම් භාර්යාවන් පවත්වාගෙන දුරාචාරය ඉස්මතු කර වූ ඒ සමාජයේ 4 දක්වා සීමා කරගත්තා. 4 දෙනෙක් විවාහ කරගන්න, ඒ 4 එක සමානව සලකන්න, යුක්තිසාගතව කටයුතු කරන්න. ඒ යුක්තිසාගතව කටයුතු කිරීම පිළිබඳව ඔබට ප්‍රශ්නයක් මතුවනවා නම් ෆවාහිදා එකක් පමණයි යන ඒ දේව නියෝගය ලබාගෙන ඒ සමාජයට නබිනායකතුමානන් ඒ පණිවිඩයත් ඉදිරිපත් කළා. නබිනායකතුමානන් අද නායකවරු ජීවත් වෙනවා. නීත්‍යානුකූලව එක් භාර්යාවක්, නීත්‍යානුකූල නොවන භාර්යාවන් ගැන
කරුණු විපරම් කර බැලුවා නම් ඒ නායකවරුන්ගේ මානය අවමානයට යනවා නිසකයි. නබිනායකතුමාන නීත්‍යානුකූලව භාර්යාවන් විවාහ කරගත්තා. කිසිම අවස්ථාවක එක් අනියම් කාන්තාවකගේ අතවත් ස්පර්ශ කර නැති තරමට තම භාර්යාව නබිනායකතුමානන්ට වර්ණනා සාතිකයක් ලබා දෙනවා. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය නබිනායකතුමානන්ගේ භාර්යාව. එතුමිය පවසනවා නබිනායකතුමානන්ගේ මේ පරිසුද්ධ වූ අත කිසිදු කාන්තාවකගේ අතවත් ස්පර්ශ කර නැහැ. මෙවැනි පිවිතුරු ජීවිතයක් ලොව කවුද ගත කර තිබෙන්නේ? මොන නායකයාටද මෙවැනි ජීවිතයක් ගත කරන්නට පුළුවන් උනේ? කාට හරි පුළුවන්ද මනස විවෘතව තබාගෙන අභියෝග කරන්න, මාගේ භාර්යාව හැර මම කිසිම කාන්තාවකගේ අත ස්පර්ශ කර නැහැ? ලෝක ශ්‍රේෂ්ඨ නායකයෙක් නබිනායකතුමානන්. තවත් තැනක නබිනායකතුමානන් පවසනවා, නුඹලා අතරෙන් ශ්‍රේෂ්ඨයා වන්නේ නුඹලාගේ භාර්යාව අතර ශ්‍රේෂ්ඨයා තමයි. භාර්යාවගෙන් වගකීම් සාතිකය ගන්න එක, වර්ණනා සාතිකය ගන්න එක තමයි ගොඩක්ම අමාරු දේ. එයාගෙන් රෙකමෙන්ඩේෂන් සර්ටිෆිකට් එක ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මිනිහා හොඳයි. පොඩි දේවල් වලටත් ප්‍රශ්න ඇති කරගන්නා පිරිසක් තමයි ඒ භාර්යාවෝ. අවබෝධයේ මදක් අඩුයි පෞල් ජීවිතය ගත කරන අවස්ථාවේදී. ඔවුන් විසින් ඒ වර්ණනා සාතිකය ලබා ගන්න, ඒ නිර්දේශය ලබා ගන්න එවිටයි නුඹලා ශ්‍රේෂ්ඨ වන්නේ යනුවෙන් පිවිතුරු ජීවිතයක් නබිනායකතුමානන් ගත කරා. ඒ නබිනායකතුමානන් කාන්තාවන් පසුපස හමායන කාමුකත්වයෙන් වෙරි, ඒ කාමයේ පිළිබඳව මත්වී සිටින පුද්ගලයෙක් වශයෙන් අද ජනමාධ්‍ය අරහා ප්‍රචාරය කරනවා නම්, දේශීය හා ජාත්‍යන්තර ජනමාධ්‍යයන් ඒ සඳහා කුමන්ත්‍රණ කරනවා නම්, ඇතැම් ඉස්ලාම් විරෝධී චින්තනය දරන මත දරන පිරිසක් විසින්, සුළු පිරිසක් විසින් අරගල පවත්වනවා නම්, චෝදනා එල්ල කරනවා නම්, බැහැ බැහැ නියත වශයෙන්ම බැහැ, මුස්ලිම් වරුන් වන, සැබෑ මුස්ලිම් වරුන් වන අපට ඒ පිළිබඳව ඒ අසා ඒ දැක නිහඬවන්නට බැහැ. එම නිසයි ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන්ගේ දිවිය කෙබඳු වූවාද, ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන්ගේ ගති පැවතුම් කෙබඳු වූවාද, ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන් මෙලොවට දෙසු ධර්මය කුමක්ද, ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන් මෙලොව ජනතාවට ආදර්ශමත්ව ජීවත්ව ගියේ කොහොමද යන කරුණු කාරණා සියල්ල සංක්ෂිප්ත කර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂාවලින් මෙම පොතෙහි ලිදැක්වීමේ වැඩසටහන, කාලීන වැඩසටහනක්, කාලයේ අවශ්‍යතාවයක් වශයෙන් සලකලා ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය එය සූදානම් කර මෙම වටිනා අවස්ථාවේදී ඔබ සමගම අදහස් බෙදා ගනිමින් සිටිනවා. අවසාන වශයෙන් ඒ නබිනායක තුමානන් කෙතරම් පරමාදර්ශියෙක්ද යන්න මුස්ලිම් වරුන් වන අප පවසන විට අප පිළිගෙන සිටින නායකයාව අප විසින්ම වර්ණනා කිරීම කවුරුත් ඒ මානසිකත්වයේ තමයි ඉන්නේ. ඒ ඒ පුද්ගලයන් පිළිගත් නායකයාව ඒ ඒ පුද්ගලයන් වර්ණනා කරයි. ඒ සමාජයෙන් පරිබාහිරව කෙනෙක් තවත් කෙනෙක්ව වර්ණනා කරනවා නම් එතන තිබෙනවා පරම සත්‍යයක්. ඒ අනුව මේ මිනිස්කමේ මිනිස්සත්කමේ ශ්‍රේෂ්ඨයා පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ අදහස් කීපයක් ඉදිරිපත් කරලා මා නිහඬවනවා. මහාචාර්ය මයිකල් එච් ආට් නැමැති විද්වතා, එතුමානන් ඉතිහාසඥයෙක්, මුළු ලෝකයේම ජීවත් වුණු ලෝකයේ විප්ලවයක් ඇති කළ නායකයන් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණාත්මක විවේචනාත්මක අධ්‍යයනයක් පවත්වලා 1978 ද 100 යන නාමයෙන් කෘතියක් එළිදැක්වුවා. ඒ කෘතියේ එතුමා ඉදිරිපත් කළේ මෙන්න මෙබඳු දෙයක්. එතුමානන් මොහම්මද් නබිනායකතුමානන්ව ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සියදෙනාගෙන් ප්‍රථම ස්ථානයට ගෙනවිත් එතුමානන් පැවසුවේ, මා විසින් මොහම්මද් තුමාව ලොව ජීවත් වූ ජන සමාජයේ යහපතට බලපෑම් කළ නායකයන්ගේ ලැයිස්තුවේ අංක 1 තෝරා ගැනීම ඇතමුන්ගේ ආශ්චර්යයට හා ප්‍රශ්න කිරීම වලට ලක්විය හැකිය. නමුත් ආගමික මෙන්ම ලෞකික ශාස්ත්‍රයේ
ශ්‍රේෂ්ඨ වූ සාර්ථකත්වයක් ලබාගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත. ඒ නායකයා මුහම්මද් නබි නායක තුමානන් කියලා මයිකල් එච් ආට් කියන ඒ ඉතිහාසඥයා සඳහන් කරා. අංක එකට ලබා දීලා මයිකල් එච් ආට් නැමැති ඉතිහාසඥයා නබි නායක තුමානන්ව වර්ණනා කරා. මහත්මා ගාන්ධිතුමා යං ඉන්දියානම් සංගරාවට අදහස් දක්වමින් අද ලොව සිටින දසලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. ඒ කියවන විට ඉස්ලාම් ධර්මය බෞතරයක් මනුෂ්‍ය අදවත්වල විශේෂ තැනක් ගැනීමට හේතු වූයේ අසිපත නොවන බව මට වැටහුණි. ඒට හේතු වූයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දු වලට එතුමා දැක් වූ වැදගත්කමයි. එතුමාගේ සංගයින්ට හා අනුගාමිකයන්ට එතුමා දැක් වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථීර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අදිෂ්ඨානය යනාදිය එතුමානන් ඉදිරියේ තිබූ සියලු බාධක සුණු විසුණු කළා මිස ඒ කළේ අසිපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටසම කියවා නිම කළ විට එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වූ නිමි. යනුවෙන් ගාන්ධිතුමා අදහස් දක්වා තිබෙනවා. ඒ වගේම මහාචාර්ය K.S. රාමකෘෂ්ණ රාඕ සිය මොහම්මද් ද ප්‍රොෆට් ඔෆ් ඉස්ලාම් යන කෘතියේ මෙසේ අදහස් පළ කරනවා. මොහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී ඒ සම්පූර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට ලැබුණේ ඉන් බිඳක් පමණි. ඒ කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද. වරක දෙවිඳුන්ගේ යටහත් දූතයෙක් එතුමා තුළින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියකි, විටක ඔහු වෙළෙන්දකි, සැනින් එතුමා රාජතාන්ත්‍රිකයකි, කතිකයකි, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නකි, තවත් එතුමා අනාථයන්ගේ රැකවලකි, බහලුන් නිදහස් කරන්නට වෙරදරන්නකි, ස්ත්‍රීන්ගේ ගැලවුම් කරුවකි, විනිසුරුවකි, සදහැවත් පුද්ගලයකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේම එතුමා එක හා සමාන කතානායකයකි යනුවෙන් ඒ මහාචාර්ය රාමකෘෂ්ණ රාඕ මහත්මයා අදහස් දක්වන ඒ කරුණු කාරණාවන්ම මේ ශ්‍රී ලාංකීය ජනතාවට සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා කතා කරන ශ්‍රී ලාංකීය විවිධ ජාතීන් ආගම් වලින් අපි බෙදී වෙන් වී සිටිය ශ්‍රී ලාංකේය යන ඒ මාතෘකාව යටතේ එක්සත් වී සිටින ඔබ සියලු දෙනාට එම පණිවිඩය මේ ආකාරයෙන් සංග්‍රහ කරමින් මෙම අවස්ථාව ලබා දුන් සර්ව බලධාරී දෙවියන්ට ප්‍රශංසා කරමින් ශ්‍රී ලංකා ප්‍රෞද්ධමත් සංවිධානයේ ඒ සංවිධායක මඬුල්ලට ස්තුතිය පුද කරමින් මා නිහඬවනවා. බාහිර දවමාන අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.